වමේ එකනේ මාත් එක වෙනස් වෙන එක තේරෙන්නේ නැත්තේ. දැන් අපි උදාහරණයක් ගමු. දැන් මගේ මෝටර් රථය පර්ජෝ කාර් එකක්. ලංකාවේ තියෙන පර්ජෝ කාර් එකක්. දැන් මේක දකින ගොඩක් වාමාංශික අය ඉන්නේ මේ පිළේ අය කියනවා මේ ධනපතිගේ කාර් එක ගන්නෝ කියලා මට කියනවා. ඇත්තට මම ඒක ගත්තේ ලක්ෂ 15යි. මොකද පර්ජෝ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න නැහැ කවුරුවත්. ඒ නිසා මම ඒක ගත්තා. මට යන්න ආරක්ෂාව රෝමියෝ. දැන් අපි හිට පොඩක් ඉන්න. නෑ ඉන්න කියලා. මට විනාඩියක් දෙන්න. දැන් මම අහන්නේ නෑ ඔබතුමා නෙවෙයි. මම කියන්නේ මේ කඳවුර. මේ කඳ ඔබතුමා නෙවෙයි. දැන් අපි මෙහෙම දැන් අපි ගමු ජනතා විමුක්ති පෙරමුණේ වාහනේ ඉසුසු මේ ඩබල් කැබ් එක. ගාන කීයද? 75යි. දැන් මගේ එක 15යි. මෙන්න මේ පේනවනේ අවුල පේනවද? ඒ කියන්නේ දැන් එහෙම අපි අවුල කියන්නේ මගේ ඒ කියන්නේ අන්න ඔන්න ඔය චින්තනය වෙනස් කරන එක තමයි මං වගේ අය ඇවිල්ලා කරන්නේ. ඔන්න දැන් ඊළඟට එමු පෙට්‍රල් වලට. පෙට්‍රල් මිල නෑ ඔන්න දැන් විහිළු නැති කතාවක් කියනවා. පෙට්‍රල් මිල අඩු කරන්න පෝස්ටරුත් ගහලා. පෙට්‍රල් මිල අඩු කරාම වාසිය එන්නේ ධනපතියට මං කියන්නේ. හරි පෙට්‍රල් මිල අඩු ඒ කියන්නේ පෙට්‍රල් මිල අඩු කරන්න මොකද ලීටර් ගාන වැඩියෙන් ගන්න ධනපතියෝ ඒ කියන්නේ 500 කට පල්ලෙයා 500කටම නෑ 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 මම 500 කරන එක නෙවෙයි සහෝදරයා කියන්නේ සහෝදරයා පොඩක් අහන්න හරියට සිහි බුද්ධියෙන් අහන්න ලංකාවේ සුභසාධන රාජ්‍ය ඉවරයි මට අනුව ලංකාව පාලනය කරන්නේ ගෝලීය ආර්ථිකයකින් කවුරු හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ හරි මේකම ජනාධිපතිතුමා කියලා ලංකාවේ ආර්ථිකය පාලනය කරන්නේ සම්පූර්ණ මෝඩ කතාවක් මේක පාලනය කරන්නේ G7 ඒ කියන්නේ ලෝකේ තියෙන ලොකුම දියුණු රටවල් ටික. ඒගොල්ලෝ තමයි බහන්ඩවල තීන්දුව කරන්නේ මිල කොච්චරද අරවා මේවා චීනේ. එතකොට අපි මේ ඉඳලා දඟලලා කෑ ගහනවා අපි ආවොත් මේව කරනවලු අරව කරන මොනවා කරන්න බෑ එහෙනම් කියුබාව වෙනවා ලංකාව. එච්චරයි වෙන්නේ. ලංකාව ඔය කියන කතා කරන්න ගියොත් එහෙම කෙලින්ම කියුබාව. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෝඩ ගොන් කතා තවදුරටත් නොකිය මහජනේ මං අර ඉස්සෙල්ල කිව්වේ ලංකාවේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය කිව්වනේ මෙන්න මෙච්චර රජයේ සේවකයෝ ගානක් තියාගෙන අපි කොහොමද ලංකාවේ ආර්ථිකය දිනු කරන්නේ කොහොමද දැන් ඔය කියන කට්ටිය රජයේ සේවකයෝ මොනවද වැඩිපුර කරන්නේ දැන් මේ ගොඩක් උපදේශකයෝ කිව්වා ඔය රජයේ සේවකයන්ගෙන් වැඩි ගානක් ගෙදර තියන්නේ කොහොමද මේ එන්න එපා කියලා ඒ පටි දෙන්නේ කොහොමද ඒත් ලාභයි කියලා මොකද මේගොල්ලෝ ෆෑන් දාලා අරව කරලා මේව කරලා නන්නත්තර කරනවා බිල වැඩි කරනවා ආණ්ඩුවේ එනිසා හොඳම වැඩේ තමයි ඔය ලක්ෂ 14 හතක් විතර ගෙදර තියලා මාසෙ අන්තිමට පඩිය චෙක් එකකින් ගෙදරට යවුවොත් ලංකාවේ රාජ්‍යයේ ආදායම වැඩි වෙනවා මෙන්න මේවා බොරු නම් ලංකාවේ මහ බැංකු මේ මං කියන කතා නෙවෙයි ලංකාවේ මහ බැංකුවේ ලංකාවේ විශ්වවිද්‍යාල ආර්ථික ලංකාවේ මාර වැඩන්නේ වෙලා තියෙන්නේ ලංකාවේ ආර්ථිකය ගැන ඉගෙන ගන්න යන බන්දුල ගුණවර්ධන කියන මුන්න තරම් මෝඩයෝ ඉන්න රටක්ද මේක ඒක බන්දුල ගුණවර්ධන දන්නවද ලංකාවේ මේ ආර්ථික විද්‍යාව ගැන නැහැ විශ්වවිද්‍යාලවල අහන්න විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයෙක් ඒගොල්ලෝ කියයි ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඉතින් කරුණාකරලා මම කියන්නේ අලුත් ප්‍රබුද්ධ ඔලුවක් අපි හදාගන්න. අපි වන්දනා දැන් මේකෙන් අවර ගන්න. මේක මෙහෙම තියෙනවා. මේ තොරතුරු මාත්‍යා මේ දැන් අපි හිතුව මෙහෙම මේ තොරතුරු ඔක්කොම දෙනවා කියලා. ඒ කියන්නේ නොලෙජ් එක. ජනතාවට දැනුම දීම නෙමෙයි. මෙන්න මේවා හොරකම් වෙනවා මෙන්න මෙහෙම කියලා. හැබැයි මං ඔට්ටුවක් අල්ලනවා. දැන් මේ හරිනම් JVP එක දැන් අවුරුදු 20ක් දැන් ඡන්ද ඉල්ලනවානේ. ඇයි දිනන්නේ නැත්තේ? ඇත්තට මාත් පිළිගන්නවා JVP එක තමයි ඇත්ත කියන්නේ. හැබැයි දෙන්නේ නැහැනේ ඡන්දේ. ඒ කියන්නේ දැන් මේ කියන සියලු තොරතුරු දුන්නා කියලා හිතන්නේ. ඒකට උත්තරයක් දෙන්නකෝ. මම දෙනවා. ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ අවුරුදු පහුගිය අවුරුදු 20 ඇත්තට ජනතා විමුක්ති ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. මට තියෙන මගේ පොයින්ට් එක මොකක්ද දන්නවද? මගේ පොයින්ට් එක මේ දැන් අපිට මේ ඩේටානේ මේ ඩේටා දෙනවා. දැන් ඔබතුමා ඔබ දෙපළම අහන්නේ මේවා පක්ෂයට පුළුවන් නේ මේවා පාර්ලිමේන්තුගත කරන්න මෙහෙම ඒවා ඇත්තට කරලා තියෙනවා. සමහරලාට පොත් ගහලා තියෙනවා. සමහරලාට ජනතා විමුක්ති පෙරමුණේ තමයි ගිය පාර හොඳම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරේ. ඇයි මිනිස්සු ඡන්ද දෙන්නේ නැත්තේ? JVP ගන්න එක හිතන්නේ නැහැ. දැන් මිනිස්සු එක බබාලා නෙවෙයිනේ මිනිස්සු. ඒතර හරිනම් නිකන් මේ ප්‍රතිපත්ති අවන් ඇතර අවන්කයි ඒගොල්ලෝ. ඒවා පිළිගන්නව මම. හරි හොඳ මිනිස්සු. හැබැයි ලංකාවේ ජනතාව හිතන්නේ වෙන විදිහකට නේද කියලා මම අහන්නේ. ඒ කියන්නේ ජනතාව හිතනවා නේද අපේ ආතල් කඩනවා කියලා මේ JVP ගාව. නිකන් අනිත් අය ආවම මේ ආතල් කඩන්නේ නැහැ කියලා. හරි.